Hi, Mama Nirushi Pawanne. I think onna mang adawa antim last final segment ekat ekka ekathu wenna. Ithin api balamu mama antimatama karapu dewal monawada kiyala. Mulimma kiyannako oyage name antima kotasa mokakda kiyala? Pawanne. Oyage ID eke antima ilakkama matakada? 9. Nirushi, oya antimatama bank ekata deposit karapu gana kiyada? අන්තිමට මම 15යි. ඉතින් නිලෝෂි, ඔයාට අන්තිමටම හිටපු බෝයෆ්‍රෙන්ඩ් ගේ නම අන්තිම අක්‍ර මොකක්ද? අල් නයන්න. එතකොට අපිට කියන්නකෝ, ඔයා එයාව අන්තිමටම හම්බ වුණේ මොන අවුරුද්දද කියලා? අන්තිමට හම්බ වුණේ අපි මේ අවුරුද්දේ. එතකොට ඔයා අන්තිමටම බස් එකේ ගියේ කවදද? බස් එකේ ගියා මම අද ඇත්තටම කියන්න ඕනේ මොකද මම ගෙදර හිටියා පවගේ දවස් ටිකේ ඉතින් මම ගෙදර ඉඳන් කොළඹට ආවේ බස් එකේ මම කොමත් ගෙදර යනකොට බස් එකේ යන්නේ එන්නේ ඉතින් මෙහෙ ඉදදී තමයි කොයි හරි වැඩකට යනකොට පික්නික් වගේම දාගෙන යන්නේ ඉතින් අන්තිමට මං ගෙදර ඉඳන් ආවේ ඇත්තටම බස් එකේ ඉතින් අද තමයි දවස බස් එකේ ගිය අන්තිම දවස ඉතින් නිලුෂි ඔයා අන්තිමටම වොලට් එක බලද්දී තිබුණ අමවුන්ට් එක කීයද? අද මං හිතන්නේ තිබ්බා 3600ක් වගේ. අන්තිමටම ජිම් ගියේ කවදද? ගියා අවුරුද්දේ මට නම් දවසක් මතක නෑ ගොඩක් කල්. ඉතින් මට ජිම් එකට යන්නත් බැරුව ගියා ගොඩ කාලෙකින් පස්සේ. ගියා අවුරුද්දේ මුල වගේ. ඔයා අන්තිමටම කොල්ලෙක්ව සිප ගත්තේ කවදද? මම ආදරය කරන කෙනාව අවසාන වතාවට සිපගත්ත දවසනේ මාර් ප්‍රශ්න අහන්නේ මේ මට මතක හැටියට ජුනි 10 අන්තිමටම ටුවර් කරපු රට මොකක්ද? සවුත් අප්‍රිකා. ඔයා අන්තිමටම ඩිනර් අවුට් එකකට ගියේ කවදද? ඩිනර් අවුට් එකකට කියන්නේ එහෙම ස්පෙෂල් එහෙම ගියේ නැහැ නමුත් මම නර්තනීව හම්බුණා ගිය මාසේ 30 මං හිතන්නේ මට ඇත්තට කතා කරන්න උවමනාවක් තිබුණා ඒ නිසා අපි ගියා වෝටර් සේජ් එදා තමයි මම ඇත්තට ඩිනර් අවුට් එකට ගියේ අවසාන දවසේ කියන්නේ සාමාන්‍යයෙන් අපි එළියෙන් කාලා තමයි ඊට පස්සේ ගෙදර ආවේ ජූනි 10 හොඳයි නිලුෂි ඔයා අන්තිමටම අඬපු දවස මතකද? ඔව් මං අන්තිමටම අඬපු දවස අද. ඒකට ඉතින් ගොඩක් රීසන් තියෙනවා. මං ගෙදර ඉඳන් ආවා. සා ඉතින් අපිට මතක් වෙන දේවලුත් තියෙනවානේ. ඉතින් ඒක අද තමයි අන්තිම දවස. අන්තිමටම බලද්දී ඔයාගේ බර කීයද? අන්තිමටම බලද්දී මගේ බර 54යි. අන්තිමටම දැකපු හීනේ මොන වගේ එකක්ද? අන්තිමට දැකපු හීනේ මට මතක නැහැ. අන්තිමට දැකපු හීනේ නේද? මොකද්ද මන් දැක්කේ? අන්තිමටම දැකපු හීන දකින්න හැබැයි මට සමා වෙන්න ඕනේ අන්තිමටම දැකපු හීනේ මතක නැහැ. ඔයා අන්තිමටම ගත්ත ෆෝන් එකේ ගාන කීයද? මම iPhone 7 Plus එකක් ගත්තා. ඒක මං ගත්තේ අන්තිමට ඒක තමයි මං යූස් කරපු ෆෝන් එක උනේ. හැබැයි දැන් මගේ තියෙන 6 එකක්. ඒක මං 1:32ට ගත්තේ. ඉතින් ඒක තට්ටු 9ක් පල්ලහැට වැටිලා කැඩුනා. මම මේ සවුත් අප්‍රිකා ගිය වෙලේම. ඉතින් ඒ තමයි මම අවසානට ගත් ෆෝන් එක. ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තේ නැහැ ඇත්තටම. ඔයා අන්තිමටම නයිට් ක්ලබ් ගියේ කවදද? මං නයිට් ක්ලබ් යන්නේ නැහැ. අන්තිමටම ඔයා ගත්ත වාහනය මොකක්ද? නෑ. ඔයාගේ අන්තිම මාසේ ටෙලිෆෝන් බිල් එකේ amount එක කීයද? බිල් නෙමෙයි කාඩ් තින් යූස් කරන්නේ. ඉතින් ඒකට නෑ. අපිට කියන්නකෝ ඔයා වැඩියෙන්ම සර්ප්‍රයිස් වුණේ කවදද? ඒ කොහොමද කියලා? වැඩියෙන්ම සර්ප්‍රයිස් වුණ දවසක් මට නෑ ඇත්තටම. එහෙම ජීවිතේ දවසක් නෑ. වතම් පයින්ද යන්නේ එහෙම නැත්නම් බස් එකේද වැට්ට යන්නේ මේ වගේ දිස්නේ ගහන ගින්දර වගේ බයික් එකක් ගන්න කැමති නැද්ද හොන්ඩා ග්‍රාසියා බයික් එකකට වත් කැමති නැද්ද කරන්න තියෙන පුංචි පුංචි දෙයයි ටග් ගාලා කොල්ලයක් ගන්න 23:11ට 23:11ට කොල්ලයක් ගත්තට පස්සේ මේ වගේ ලස්සන බයික් එකක් දිනා ගන්න පුළුවන් ආලට ඉතින් නිලෝෂි
අන්තිමටම මුණ ගැහුණු අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ චරිතය කවුද? චරිත නෙමෙයි චරිත ගොඩක් ඉන්නවා. ඉතින් අවසානට මම ෂූටින් ගිය දවස රැස්සකේ චරිත අයියා, සංගීත් ප්‍රභු, චමීෂා, එතකොට නෆාස්, චීනා, තව කවුද ඉරන්ද, අපේ කැලුම් හෙන සෙට් එකක් හිටියා එතන. ඒගොල්ලන් සෙට් එකම තමයි අන්තිමටම මට හම්බෙච්ච ප්‍රසිද්ධම අය. නිලෝෂි, අන්තිමටම කුක් කරපු වෙනස්ම කෑම එක මොකක්ද? අන්තිමටම එහෙම අලුතෙන් කෑමක් මම ඇඳුවේ නැහැ අලුතෙන් ආත්හදා බලන්න කියලා. හැබැයි මම කොරෝනා කාලේ ගෙදර ඉන්නකොට ෆස්ට් ටයිම් රෝල්ස් හැදුවා. ඒක තමයි අලුතෙන්ම මේ මං හදපු කෑම. ඉතින් නිලෝෂි, අන්තිමටම බලපු මූවී එකේ වැඩියෙන්ම හිතර දැනුණු කොටස ගැන අපිට කෙටියෙන් කිව්වොත් ඒ මොකක්ද? අන්තිමට බැලුවා මම ලස්සන ෆිල්ම් එකක් අනුෂ්කා ශෙට්ටි හිටිය. ඉතින් ඒකේ මම ස්ටෝරි එකට ආසයි. මොකද එයාගේ කැරක්ටර් එක ඇවිල්ලා ගොඩක් හොඳ කියන්නේ හැමෝටම උදව් කරන කෙනෙක්. ඉතින් හැමෝටම උදව් කරන ගමන් ඊට පස්සේ ආදරය කරනවා. ආදරය කරලා ඒ ආදරය කරපු කෙනාව එයා වැඩ කරපු ඔෆිස් එකේ මං හිතන්නේ මිනිස්ටර් කෙනෙක් එක්කයා වැඩ කරේ, සෙක්‍රටරි වගේ. ඉතින් කොහොමද මේ ආදරය තමන් ආදරය කරන කෙනාව මරණයට පත් වෙනවා. එයා එක හිතන්නේ නැහැ, නමුත් ඒක වෙනවා. ඉතින් අවසානයේ වෙන්නේ කොමාරි මේ මරණයට හේතුවත් ඒ මිනිස්ටර්මයි. ඉතින් අවසානයේ එයා එයාගේ ආදරය නිසා එයාට එයාගේ ආදරය නැති වුණා. නමුත් එයා කැරක්ටර් එක චේන්ජ් කරගන්නවා එතනින්. එයා හිටිය අහිංසක කැරක්ටර් එකෙන් මිදිලා එයා ගොඩක් වස කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම වෙලා අවසානයේ එයාගේ පෙම්වතාව, එහෙම නැත්නම් සැමියාව මරපු එකේ ඵලය එයා ගන්නවා. ඉතින් ඒක තමයි මං බලපු, ඒ කියන්නේ මට හිතට වැදිච්ච සිද්ධිය මට දැනිච්ච. ඉතින් නිලෝෂි, අන්තිමටම බැනුම් අහපු හේතුව මොකක්ද? අන්තිමට බැනුම් අහපු හේතුව කාගෙන්ද කියලා කියන්න ඕනේද? හරි මං කියන්නම්. අන්තිමටම මම බැනුම් ඇහුවේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්. ඉතින් එයා ගොඩක් ලවට මං අඳින ඇඳුම් වලට, සමහර ලවට කරන දේවල් වලට, එයාට නොකිය කරන දේවල් වලට. හැබැයි ඉතින් ඒවට බයින්න ඕනෙත් නැහැ, ඒව සාමාන්‍ය ඉතින් දේවල්. ඉතින් ඒ වුණාට එයාට ගොඩාක් තරහා යනවා, ගොඩාක්ම තරහා යනවා. මම හිතනවා එයාට තරහා අඩු වුණා නම් හොඳයි කියලා, තවත් හොඳයි කියලා. ඉතින් එයාගෙන් තමයි මං අන්තිමටම බැනුම් ඇහුවේ. අන්තිමටම මුණ දුන්න චැලෙන්ජ් එක මොකක්ද? අන්තිමටම මුණ දුන්න චැලෙන්ජ් එක, ඉතින් අන්තිමට මුණ දුන්න චැලෙන්ජ් එක කියන්නේ සමහර ලාවට මේ දරාගන්න බැරි දේවල් වෙනවනේ, ඒවට ෆේස් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මං හිතනවා මට මේ මෑතකෙදී ඒ වගේ ලොකු සිද්ධියක් වුණා. ඉතින් මං ඒ සිද්ධි මතක් ගන්න ඇතරම කැමති නැහැ. නමුත් මං හිතනවා ඒක මට ජීවිතේ ලොකු චැලෙන්ජ් එකක්. සමහර විට අනේ මන්ද එක මං කොහොම කියන්න මන්ද, කොහොමත් නිලූෂි කියලා කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ ඒ අභියෝගයත් එක්ක සමහරට මං නැති වෙන්නත් තිබුණා. නමුත් මං හිතනවා ඒක මොකක් හරි වෙලා මං ඒකට මූණ දුන්නා කියලා. ඉතින් දන්නේ නැහැ. ඒක තමයි මට ලැබිච්ච මං හිතන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ඒක ඒ කියන්නේ කෙනෙක්ගේ අපි හිතක් හදාගන්න අමාරුනේ. නමුත් හදාගෙන නැහැ. නමුත් අර ඒකේ කොහොමද මං කියන්නේ, හොඳට ශක්තිමත් වෙන්න ඕනනේ කෙනෙක් හිත. එහෙම ශක්තිමත් කරගන්න සමහරලාවට අමාරු වෙනවා. ඉතින් ඒක මං මේ ළඟදී මුහුණ දීපු ලොකුම චැලෙන්ජ් එකක්. ඉතින් ඒක මං කියන්න ඕනේ, ජීවිතයට අපිට එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට අපේ ජීවිතයෙන් ඈත් වෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා, එහෙම හිතෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ හැම දෙයකටම අපිට ගොඩක් වෙලාවට තනි වෙන්න ගියොත් අපිට ගොඩක් අපි ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ මම හොඳටම දන්නවා ඒක. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ දේවල් කියන්න පුළුවන් හොඳ සමීප කෙනෙක්
යාළුවෙක් සමහරට අම්මා වෙන්න පුළුවන් ගොඩක් කාලවලට අම්මට දේවල් කියන එක මං හිතනවා හොඳයි කියලා ඉතින් මොනවා හරි දෙයක් හිතට ආවොත් මං කියන්නේ ජීවිතේ හැම කෙනෙක්ට කියන්න එතකොට ඔයා ඉන්න සිටුේෂන් එකෙන් ගොඩක් කාලවලට වෙනස් වෙලා මූඩ් එක හදා ගන්න පුළුවන් වෙයි ඔයාලා හැමෝටම හොඳයි නිලුෂි ජීවිතේ අන්තිමටම ලබාගත් achievement එක ගැන කතා කළොත් අන්තිමට මං හිතන්නේ මම යුනිවර්සිටි අවුරුදු 4ක් විතර කට්ට කාලා 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 මේ කොහොම හරි මගේ ඩිග්‍රී එක ගත්තා I think ගිය දෙසැම්බර් වල ඒක තමයි මට සතුටම හිතෙන මම ආසම කරපු මගේ හීනේ I think මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා I think ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඉස්සරහට ටීචර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා ඒක තමයි මම ලබාගත්ත ලොකුම achievement එක නිලුෂි ඔයා ජීවිතේ යම් දෙයක් ගැන පසුතැවුණා නම් ඒ අන්තිමටම පසුතැවුණු දවස කවදද මොකක්ද සිදුවීම පසුතැවෙන දවස ගත්තොත් මම අදත් පසුතැවෙන අද වුණත් කියන්න පුළුවන් මොකද අද දවස වුණා ඉතින් සමහර දේවල් තියෙනවා අපිට ඒ කියන්නේ පසුතැවීම කොච්චරද කියලා කියන්න බෑනේ එතකොට අන්තිමට පසුතැවෙන දවසක් කියලා කියන්න බෑ මම සමහර දේවල් නිසා මම අදත් පසුතැවෙන දේවල් තියෙනවා සිද්ධිය නම් මතක් කරන්න කැමති නෑ අන්තිමටම හිත අතරමං වුණ දවස මතකද අන්තිමටම හිත අතරමං වුණ දවස ගිය මාසේ 4 වෙනිදා නිලෝෂි අන්තිමටම ඉගෙනගත්ත ලයිෆ් ලෙසන් එක මොකක්ද හැමදාම ජීවිතේ මං හිතන්නේ අපි හැමෝටම ඉගෙන ගන්න දේවල් තියෙනවා ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මං හිතන්නේ මගේ ජීවිතේ මං ගොඩාක් දේවල් මේ වෙද්දි හැම අතකින්ම ඉගෙනගෙන තියෙන්නේ ඉතින් මං හිතන්නේ දුක් වෙන්නේ නැහැ සමහර දේවල් ජීවිතයට වෙනවා අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා අපි අකමැති දේවල් වුණත් අපේ ජීවිතයට සිද්ධ වෙනවා ඉතින් අපි නොහිතන දේවල් අපේ ජීවිතයට වෙනවා ඉතින් මේ හැම දෙයකටම මූණ දෙන්න සිද්ධ වෙනවා ඒක අපි අකමැති වුණත් නේ අපිට ඒක මූණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් මං හිතන්නේ මගේ ජීවිතයට මං ඒ කියන්නේ මම ගොඩක් මම කියලා කියන්නේ මම සාමාන්‍ය කෙනෙක් මම හැම වෙලේම හිතන්නේ මම හැමෝම වගේ අපි හැමෝම මිනිස්සු අපි හැමෝම එක වගේ ඉතින් මට අර උස් පහත් එහෙම කිසිම ભેදයක් නැහැ මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක් ඉතින් මං හිතන්නේ මට බස් එක කියන්න මට ඒක කියන්න බැරි කමක් නැහැ මට කියන්න පුළුවන් මොකද මම සාමාන්‍ය මිනිස්සු මට බස් එක කියන්න පුළුවන් අපි සමහර වෙලාවට හිතනවා නැහැ අපිට බස් එක කියන්න බෑ අපි මෙහෙම නැහැ එහෙම එකක් නැහැ මම හැම වෙලෙම හිතන්නේ මම සාමාන්‍ය මිනිසෙක් ඉතින් මට සාමාන්‍ය මිනිසෙක් එක්ක ජීවත් වෙන්නත් පුළුවන් හැමෝම එක එක පන්ති තියෙනවා නමුත් මගේ කිසිම ભેදයක් නැහැ මිනිස්සු අතර හැබැයි මම ගොඩක් රෙස්පෙක්ට් කරන දෙයක් තියෙනවා මනුස්සකමට ඒක නැත්තම් මං මිනිස්සෙක්ව මම ඇත්තටම මං ඒක කෙනාට කැමති නැහැ මොකද කොච්චර දේවල් තිබ්බත් වැඩක් නැහැ මිනිස්සෙක් විදිහට අපිට මනුස්සකම නැත්තම් ඉතින් එහෙම මනුස්සකම නැතුව අපි ලබා ගන්න දේවල් වල මම වටිනාකමක් දකින්නේත් නැහැ ඉතින් ඒ වගේම තමයි අර අපි ඒ මනුස්සකම නැතුව එහෙම මිනිස්සු එක්ක ජීවත් වෙනකොට අපිට සමහර වෙලාවට අපේ ජීවිතේ ගොඩක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවානේ. එතකොට මේ හැමෝම එක්ක ජීවත් වෙනකොට සමහර වෙලාවට මට මිනිස්සු කියන්නේ කවුද කියලා අඳුනගන්න බැරි වෙලාවල් තියෙනවා. ගොඩාක් වෙලාවට ඇත්තටම සමහර වෙලාවට මට හිතෙනවා මං හරි මෝඩයි කියලා. මොකද මං ගොඩක් අයව විශ්වාස කරනවා. ඒ විශ්වාසයමද මම දේවල් කියුවාම හරි ඒගොල්ලන් ඒක සමීප වුණාම හරි සමහර වෙලාවට ඒක මං හිතනවා අපි ගාව තියෙන මනුස්සකම අපි වැඩි අපි හැම වෙන්න ඕනේ. ඒ කියන්නේ අවංක වුණාම මං හිතනවා එන ප්‍රශ්න වැඩි කියලා. සමහර වෙලාවට අපි දකිනවා කපටිකමින් හරි මොනවා හරි එහෙම ඉන්න මිනිස්සු ගොඩාක් හොඳින් ඉන්න. හැබැයි අවංකව ජීවත් වෙන්න ගියාම මනුස්සකම ඉස්සරහට දාගන්න ගියාම වැරදෙන අවස්ථාවන් දෙනවා. ඉතින් ඒක මම ගොඩාක් සිද්ධි වලට මූණ දීලා තියෙනවා. ඉතින් එහෙම පසු ඒ කියන්නේ ඒ වගේ සිද්ධියක මම ගොඩක් ඒ කියන්නේ වැටිලා තියෙනවා. ඉතින් ඒක මම හොඳ පාඩක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මම කියන්න ඕනේ ඒ වගේ දේවල් වලට මම මූණ දීලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මම කිව්ව විදිහට අපිට සමහර වෙලාවට මුළු ජීවිත කාලයක්ම මැද්දී කෙනෙක්ව තේරුම් ගන්න නේ. සමහර වෙලාවට අපි හිතනවා හම්බෙන මේ ඒ කියන්නේ කෙනෙක් හිතනවා අවුරුදු ගානකින් කෙනෙක්ව අපිට තේරුම් ගන්න පුළුවන්
මේ පොඩි කාලෙක ඉන්න හැමං හිතන්නේ කාලය වැදගත් නැහැ. අපි ඕනම දෙයකට කාලයක් වැදගත් නැහැ. නමුත් අපිට කෙනෙක්ව දකින්නකොට සමහර ලාවට එයා මෙහෙමයි කියලා කියන්න පුළුවන්. හැබැයි සමහර අය තමන්ගේ ඇත්ත හංගගෙන බොරුව පෙන්නනා ඉන්නවා. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් මං කියන්නේ මිනිස්සුන්ව විශ්වාස කරන්න ගියාම ඔයාට මට අපි හැමෝටම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ගොඩක් කාලවට අර මේ අතේ දුනින් කෙනෙක්ව ආශ්‍රය කරනකොට අපිට මේ තියෙන ප්‍රශ්න අඩු වෙනවා. අපි ගොඩාක් අර හදවතින්ම දේවල් කරන්න ගියාම තමයි වැඩිපුරම රිදෙන්නේ. ඒ නිසා කෙනෙක්ව ආශ්‍රය කරනකොට කෙනෙක් එක්ක කතා බහ කරනකොට අපි හැම දෙයක්ම අර අපේ ගානට තිබ්බහම මං හිතනවා මේ මට වෙච්ච දේවල් ඔයගොල්ලන්ට වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. නමුත් අර අපි හැම ආශ්‍රය කරන්න අපිට පුරුදු නැහැ. හැම කෙනෙක්ව ආශ්‍රය කරනකොට අපි අර යාළුවෙක් වුණත් මාර බොක්කෙන් යාළුවා කියලා. එහෙම. එතකොට නෑදෑයෙක් වුණත්, ගෙදර සහෝදරයෙක් වුණත් අර එහෙම හදවතින්ම අපි මේ දේවල් කරන්න ගියාම සමහර වෙලාවට මේ දුක දැනෙන එක වැඩි. ආදරය කරන්න ගියත් ඒ හැම විදිහකින්ම. ඉතින් අවංක නොවේ ඉන්න එපා, අවංක වෙන්න. හැබැයි හැමෝම හැම දෙයක් ගැනම හොඳට තමන් ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා කෙනෙක් ආශ්‍රය කරන්න ගත්තොත් ගොඩක් වෙලාවට අපිට වරදින්නේ නැති වෙයි කියලා මං හිතනවා. ඉතින් නිලෝෂි, ඔයා අන්තිමටම කියපු ලොකුම බොරුව මොකද්ද? අන්තිමට කිව්ව බොරුව නේද? අන්තිමටම කිව්ව බොරුව, මම අන්තිමට මගේ බොයෆ්‍රෙන්ඩ් තමයි මේ බොරුවක් කිව්වේ. ඇවිල්ලා මං හිතන්නේ මට වැඩකට යන්න තිබිලා මම එයාට ඒක ඉන්ෆෝම් කරේ නැහැ. ඉතින් ඒකට පොඩක් එයාට කේන්ති ගියා. හැබැයි ඒක බොරුවක් කියන්නත් බැහැ. ඉතින් මං එයාට කිව්වේ නැහැ. නමුත් එයා පස්සේ දැනගත්තා. මේ ඒක තමයි ඉතින්. මගේ ප්‍රශ්න ටික නම් අහලා ඉවරයි. අද අපිත් එක්ක අන්තිම ලාස්ට් ෆයිනල් සෙග්මන්ට් එකත් එක්ක එකතු වුණාට නිලුෂි, ඔයාට බොහොම ස්තුතියි. Thank you so much මට මේ සෙග්මන්ට් එකට ඉන්වයිට් කළාට. ඉතින් ඔයාලත් මං වගේම තවත් සෙලිබ්‍රිටි කෙනෙක් මොනවද අන්තිමට කළේ කියලා දැනගන්න කැමති නම් මොනවද කරන්න තියෙන්නේ? දිගටම channel C එකත් එක්ක එකතු වෙන්න. ඔයා මේ අලුත්ම Honda Grazia බයික් එක දිනාගන්න කැමතිද? එහෙනම් දැම්ම ඔයාගේ ෆෝන් එක අරගෙන 23:11ට කෝල් එකක් දෙන්න.